අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සාගරෙද්දී ගෙදර උන්නේ ප්‍රේමා සපුත් පමණි. සුජාතා දයසිරි මහතා ඔවුන්ගේ පැරණිම නැහැදා ගෙදරකට ගොස් උන්නුය. දැන් මගලකුත් ළඟ එන නිසා පරණ නැහැදාකම් අලුත් කර ගනිමියයි කීවේ දයසිරි මහතාය. සාගර කවුරුවත් පෙනෙන්නට නො නිසා කුස්සියටම ගියේ. ප්‍රේමා උන්නේ උයන්නට සූදානම් කරමිනි. අනේ මල්ලිනේ, කවුරුවත් පේන්න නෑ අක්කේ. ලොකු මහත්තයයි නෝනයි ගියා ළඟ නෑ ගෙදරකට. බේබි නානවා මගේ හිතේ. ඒක තමයි මං කාමරෙත් බැලුවා. දැන් මෙතන කියෝ කියෝ ඉඳලා ගියේ. තේකක් හදන්නද මල්ලි? බොමු අක්කේ. සාගර කුස්සිය පුටුවකට බර වූයේ. දැන් මේ කතාව මල්ලි ගැනමයි. මට නම් හරි සතුටුයි. සාගර සිනාසුනේ අහිංසකවය. අක්ක ඔය කෑම හදන්න දෙන්නේ? ඔව් මල්ලි. ඉන්නකෝ, අද ස්පෙෂල් පැකට් වගේක් හැදුවා. මං කෑම ගෙන්නන්නම්. ආ, කමක් නැද්ද මල්ලි? මේ මගේ ගෙදරනේ අක්කේ. ඔව් කිව්වේ ආඩම්බරේනේ. ඇත්තනේ ඉතින්. ප්‍රේමා උයන්නට ගත් බඩු යලි සීතකරණයට දැම්මාය. ටිකක් අද වෙලා යයි. මොනාද මූණි ගාගෙනත් උන්නා. තව මොනා ලස්සන වෙන්නද? ඒ ඔයාටනේ කෙල්ලට මදි. වෙඩින් එකටත් ලෑස්සි වෙන්න කියලා මහත්තයා කිව්වනේ. තාත්තා කිව්වද? ඔව්, නඩුවට දිනක් දාලානේ. ප්‍රේමා චොකලට් කේක් කපා සාගරට පිළිගැන්නුවාය. පිටි එපා අක්කේ, ප්ලේන්ටි හොඳයි. ප්‍රේමා කිරිතය හදන්නට යද්දි සාගර කීවේ, කොච්චර උඩ ගියත් තාම ප්ලේන්ටි තමා රහ නේද? ඔයාගේ ප්ලේන්ටිය ඒක හරි රහයි. සාගර තේකද රැගෙන ගියේ ප්‍රේමාට එසේ කියාය. ඔහු සපුවගේ කාමරයට ගොස් ඇඳ මත ඉඳගෙන තේක බිව්වේය. ඇය තාම නාන සද්ද ඇසෙයි. සාගර මොහොතකට ඇගේ ඇඳ මත වැතිර ඇගේ හිස තැබු කොට්ටේට හිස තබා ගත්තේ. කොට්ටේම සුවඳය. සපු නාගෙන තුවායද වතේ අන්තමට පටලවාගෙන නාන කාමරයෙන් පිටතරාවේ එවිටේ. ඇඳ මත උන් සාගරව දැක ඇයට පුදුම සිතුනි. කොයි වෙලාවෙද ආවේ? ඇයි ලැජ්ජාවෙන් අරව මේව වසා ගන්නට උත්සාහ ගනිමින් කීවාය. සාගර ඇදෙන් බැසවින් කෙල්ලව එහෙමම හරහාට ගත්තේ. දැන් ඉතින් ඇය කට ඇද කරගෙන ඇසුවාය. මොනාද කරන්නේ? සුදු බොකොලයක්නේ. ඔහුගේ මුහුණ දෙස බලා සිනාසී කීවේ, සුදු බෝලේ වහගෙන නේද? සාගරයේ පපුව සිපගත්තේ යන්තමට හිස පහත් කරේ. සපු ඔහුගේ ගෙලේ එල්ලීගෙන මුන්නාය. ඔහු ඇයව මලක් මෙන් ගෙනවිත් ඇඳ මත තැබුවේ. ගෙදර කවුරුවත් නැහැ, ප්‍රේම විතරයි ඉන්නේ. ඇය නෙත් බර කර කීවේ සිනාසෙමිනි. ඉතින් ඔහු මූණට එබුණේ සමගමය. කෙල්ල ඔහුගේ වත වැළඳගත්තේ නෙත් පියාගෙනමය. සාගර කරවිල සම්බෝලේ එදන්නට ගත්තේ. සිහින් වෙන්නට කපා බැද්ද කරවිල කැබැල්ලක් ඔහු කා බැලුවේ. ගානට බැදී ඇත. ලූණුත් කහත් අල්ලා බැද්ද පසු කරවිල වලින් එන්නේ තිත්ත රසයක් නොවේ, මිහිරි රසකි. එය සිහින් වනට කැපු ලූණු තම මිරිසු තක්කාලි සමග මිශ්‍ර කර ගම්මිරිස් ටිකක් දමා දිහැඹුල් දමාගත් විට බත් එකට රත්තරන් තැබුවා වගේ. සපුමලී කේටර්ස් වල බත් එක රස මේ නිසාය.
එයා රෙද්දීම පුදුමාකාර බඩගින්නක් එයි. කනකෙනා බත්මුල ලංකරගන්නේ හිතේ සතුටිනි. ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහසය සතුටයි. වෙන දෙයක් නොවේ. සාගර බත් එක හදන්නේ ඒ සතුට එන ලෙසිනි. චූටි මල්ලි ලුණු කපනවා ලොකු වැඩි. හීනියට කපන්න ඕන. සාගර කරවිල වලට ලුණු මිශ්‍ර කරමින් කීවේ. ටිකක් ලොකු වැඩි නේද සාගරයේ. රහ ලුණු හීනියට කැපුවමනි කොල්ලෝ. අනිත් දවසේ දෙන්නම් මැල්ලුම් ගහනට. එච්චර හීනි කරන්නත් එපා පිස්සෝ. ගානකට ගන්න ඕන. සාගර කීවේ සිනාසියේ. එලිවන්නට ඇත්තේ තව පැයක් පමණි. තාම නුවරහස පාට වී නැත. සම්බෝලේ විතරයි අඩු මචං. චන්න කීවේ. පාසල් බැදීම පැවරී තිබුණි ඔහුටේ. ඔහු කොල්ලෝ දෙතුන් දෙනා සමග ඒ නියමට කළේ. අලවදි පැකට් එක බත් එකට දාගෙන කරවිල සම්බෝල ටිකක් එක අනාගත්තම මරුනේ. අපේ අලහොද්ද තමා හොද්ද. ඇයි මාර සුවදයිනි මචං. කෑම ඒ තරම් රහට එන්නේ කොහොමද? සාගරවත් දන්නේ නැත. සමහර විට අත්ගුණේ නිසා වන්නට ඇත. සාගර හෙට කුරුණෑගල යනව නේද? ඔව්. ඔබ කඩවල් වලට කියාගෙනම වරින් හෙට පැකට් නෑ කියලා. ඉරිදානේ ගානක් නෑ. පාන්දරම යන්. පොල් ටිකකුත් පටවගෙන මෙමු. සාගර සිනාසුණියේ. ඔහුට ඒ අසෙත් මතක් වෙන්නේ පොල් ගැනය. චන්න මචං මං හෙට සල්ලි ටිකක් දෙන්නම්. ගෙදරට දීපන් හොඳද? ඒ මිනිස්සුන්ට තමාරුකම් ඇතිනේ. චන්න හිස කැසුවේ. තව දෙයක්. මොකද්ද මචං? අපි ගිහින් ආවම අලුත් වැඩක් පටන් ගමු. මොකද්ද මචං? පොඩි පොඩි උත්සවවලට, දාන ගෙවල් වලට, පිරිත් ගෙවල් වලට එහෙම කෑම දෙන්න. මරුනේ. ඒකට බඩු ටිකක් ගන්න ඕන. ඔබ දැන්මම කඩවල් වලටත් කියපන්. ඕඩ ආවොත් ගන්න කියලා. දෙන්නම් ඇඩ්වර්ටයිසින් පාර නියමෙට. චන්න සාගර දෙසම බලා උන්නේ. ඔහු ජීවිතයේ දුටු පුදුමාකාරම කෙනා සාගරය. උඩට යද්දී බොහෝ දිනාට අමතක වෙන දේවල් ඔහුට අමතක වෙන්නේ නැත. සාගරගේ ජංගම දුරකතනට ඇමතුමන් ලැබුණි. සාගර දුගොස් එයා අතර ගත්තේ. තවම පහන්දරය. ගන්නේ ඇය බව ඔහු දනී. චූටි මැණික. වැඩද? දැන් ඉවර වුණේ. ඇයි චූටි මැණික මේ පහන්දර? කරදරයක් නැත්තම් චුට්ටකට එනවද? දැන් මොන කරදරයක්ද? ඇයි චූටි මැණික? එන්නකෝ. සාගර දුරකතනේ තබා බැලුවේ චන්න දෙසේ. එහෙනම් ඔබ පැකට් ටික ගහලා අරගෙන ඵලයන්. මං ගෙදරට දුවලා එන්නම්. පාන්දරම ගත්තේ ඇයි දන්නේ නේද මචං? ඒකනේ. මං බලලා එන්නම්. සාගර ගියේ වෑන්ඩිය තබා පාගමනිනි. සංගරාජ මාවතෙන් පහලට ආපසු ඔහු ත්‍රීවිලරයක් අල්ලා ගත්තේ. ත්‍රීවිලරයෙන් බැස ඔහු නිවස වෙත දුවගෙන ආවේ කලබලෙණි. ඒ වෙද්දි යන්තම් එළිය වැටෙන්නට පටන් ගත්තා පමණි. පාන්දර නිසා කිසිවෙක් ඇහැරී උන්නේ නැත. සාගර යද්දීම ප්‍රේමා ඉදිරියට ආවාය. අක්කේ, චූටි මැණික එන්න කිව්වා. හදිසියක්ද? ඇතුළේ ඉන්නවා. මල්ලි ගිහින් බලන්නකෝ. සාගර සපුගේ කාමරයට දිවී හිතේ ගින්දරණි. ඇතුළේ ඉද්දීම ඇයි අද්දරයිද? ඔහුගේ ගෙලේ එල්ලුණාය. පසුවේ දෙකම් මුල් ආදරබල්ල සිපගත්තාය. මං බයේ ආවේ හදිසියක් කියලා. සපෝ සිනාසුණාය. අද හරි විශේෂ දවසක් රත්තර. හරිම විශේෂ දවසක්. සාගරයේ මූණ දෙසම බලා උන්නේ. මතක නෑ? මතකයි. මොකද්ද? අපි දෙන්න
මං හිතුව මතක නෑ කියලා. මං හවස කියන්න හිටියේ මට ඊයේ රෑම නිින්ද ගියේ නෑ. පස්සේ ප්‍රේමයක එකතු වෙලා කිරිබත් හැදුවා. සාගර ඇගේ හිස දුබ්බර ලෙස පිරිමැද්දේය. ඇගේ ජීවිතයේම ඇත්තේ දැන් මේ දෑත මත බව සාගර දනී. බුදු සරණයි. ඔහු මුරුදු හඬින් මිමුණුවේය. සපු එහෙමම ඔහුගේ වතට බර වූවාය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.